ධර්මදාස අබේසේකර නිල්බලා ගඟෙහි අතු ගංගාවක් වන තල්ගහගොඩ ගඟේ දීවර කටයුතු වල නිරත වන ධර්මදාස නිල්බලා ගඟේ කිඹලෙකුගේ ග්‍රහණයට හසුවන්නේ මේට මාස 3කට පෙරයි. පැයක පමණ කාලයක් කිඹුලා සමග පොරබදින ඔහුට ජීවිතේ බේරා ගැනීමට හැකි වූවේ පෙර පිනකට මෙන්. ඒ අත්දැකීම ඔහු අප සමග බෙදාගත්තේ මෙලෙසින්. අපට දුව ගන්න ටයිම් එකක් මදි වුණා. පැනලා අල්ලගත්තා එහෙම කර්ණමක් ගැහුව ගඟට. කර්ණමක් ගාලා සාමාන්‍යයෙන් එහෙම වතුර යටින්ම මාව අරගෙන ගියා. අරගෙන ගියේ සාමාන්‍යයෙන් කිලෝමීටර් 10ක් විතර වගේ දුරට ඈතට අරගෙන ගියා. යටින් අරගෙන ගිහලා එකපාරට මතු වුණා. මතු වෙච්ච ගමන් මම උඩ දැම්මා. මට ඒතර 100 නැතිලා තිබුණේ මම සාමාන්‍ය විනාඩි 20ක් විතර වගේ වතුර යටින් ඉන්න පුළුවන්. මම වැලි කළා දවස් දෙකක් කරේ. මේ ඊට පස්සේ මේ උඩ තාන මේ කොන්නොට මම ටක් ගාලා කිඹුලව බදාගත්තා. බදාගෙන සම්පූර්ණ මේ ඇඟ උඩන ගලා කිඹුල කටර අත දාලා මේ අත තියෙනවා සම්පූර්ණ කටර අත දාලා මම හිර කරගත්ත අල්ලගත්තා. අල්ලගෙන ඉස්සරහ තියෙන ලොකු මොල්ලියක් වගේ එකක් නාස්මේක ඒකම බදාගෙන ඒක සම්පූර්ණ මඟුලුවත් එක බදාගෙන ඒක මම කටින් විකුවා සම්පූර්ණ කටින් හප කළා. එතකොට කිඹුල දඟලන්න ගත්තා. පෙරළුණ රවුම් 7-8ක්ම කරකවෙන්න ගත්තා. මාගේ අත තමයි මේ කිඹුල සපා කාපු අත කටට දාමේ දත සම්පූර්ණුගේ දතක් අඟල් සාමාන්‍ය 3-4 කට දතක් මගේ අතේ සම්පූර්ණ මේ ඉරණම් කට අස්සෙන් මේක අතර පසාල් වෙලා ගිහිලා තියෙනවා. මේ තියෙන්නේ දත තමයි. සිද්ධියෙන් තුවල් ලැබූ ධර්මදාසගේ ප්‍රතිකාර සඳහා වනජීවී නිලධාරීන් වන්දි මුදල් ලබා දෙන බවට පොරොන්දු වුවද මෙතෙක් කිසිදු වන්දියක් නොලැබුණු බව ඔහු සඳහන් කළා. වනජීවීන් ඇවිල්ලා අපිට කිව්වට පස්සේ ඔබගේ තුවාල වල හැටියට ලස්ස පහමාරක් දෙන්නම් කියලා. ඊට පස්සේ අපි එක කෝල් එකට දීලා ටික දවසින් අපි ආපහු අපිට ෆෝම් එකක් ගෙනල් දුන්නා. පුරවලා මේ බාර දෙන්න කියලා. ඊට පස්සේ අපි සියලුම පුරවලා ඉතර පුරවලා ලියුම් ලියලා සේරම කරලා බාර දුන්න වංජීවීකට. වංජීවී ඊට පස්සේ අපිට කෝල් එකක් අරගෙන කිව්වා මේ වෙච්ච තුවාල වල හැටි ලස්ස 3 හමාරක් දෙන්නම් කියලා. ඊට පස්සේ අපි සෑහෙන මුදලක් ගියා බෙහෙත් තේත් වලට. අපි තාම 7-5ක්වත් දුන්නේ නැහැ.